දැන් රට විවෘතයි වැඩි පරිස්සමක් ඕනමයි ලයිෆ් එක රීස්ටාර්ට් කරන්න ප්‍රතිශක්තිය තෝරෙමයි මාමයිට් වල ඇති විටමින් B9 සමග නිරෝගී ප්‍රතිශක්තිය පවත්වගමු මේ පාර්ලිමේන්තුව තුල කවුරු හෝ ඒ සාමය කඩ කරලා නැවත යුද්ධයක් නිර්මාණය වන ප්‍රකාශ කරනවා නම් දෙමළ ජනතාව සහ සිංහල ජනතාව අතර තියෙන වෛරය වැඩි වෙන ප්‍රකාශ කරනවා නම් දෙමළ තරුණයන්ව යලිත් ස්වයං පාලනය සඳහා උසිගන්වන ප්‍රකාශන කරනවා නම් ඔවුන්ගේ නිර්වත අපි ඇත්ත වශයෙන්ම පෙන්වා දිය යුතුයි හෙළිදරව් කළ යුතුයි මන්ද මේ බස් වලට රැවටිලා නැවතරක් ත්‍රස්තවාදී හිසෙසෙව්වොත් අතුරු සම්මත ගිනුම් වගේ දහස් ගුණයක් අපිට මුදල් යොදවන්න වෙනවා ජාතික ආරක්ෂාවට අපේ රටේ අවුරුදු 2500ක ලිඛිත ඉතිහාසයක් තියෙන රටක් නමුත් ඊටත් එහා ගිය හෙළ ඉතිහාසයක් අපිට තියෙනවා මේ හෙළ දීපේ ශිෂ්ටාචාරය සම්පූර්ණයෙන් ගොඩනැගුවේ සිංහලෙන් බව මේ රට පුරා විසිරී තියෙන නටබුන් සහ පුරාවස්තු වලින් හෙළ වෙනවා එමනම් ඒ ඉතිහාසය දැනදරත් වල්ලිපුරම් රන්පත ගැන දැනදරත් මේ වගේ කරන ප්‍රකාශ අපි හෙළා දැකිය යුතුයි මේ මන්ත්‍රීවරයා ස්වයං පාලනය ගැන නිතරම අහන්නේ හරියට පුංචි දරුවෙක් සුපර් මාකට් එකට අම්මත් එක්ක ගිහිල්ලා ලොලිපොප් එකක් ඉල්ලන විදියට කා රජයට හැමදෙස්සම අපහාස කරනවා සිංහල ජනතාවට නිමිති හැමදෙස්සම අපහාස කරනවා සිංහල භාෂාවට හැමදෙස්සම අපහාස කරනවා බුද්ධාගමට අපහාස කරලා කිලිනොච්චේ පෙළපාලේ යනවා බුදි පිළිම ඉවත් කළ යුතුයි කියලා ඒ වෙන කවුරුත් නෙමෙයි නියෝජකතා නිමිතිතුමනි මේ සභාගර්භයේ ඉන්න විග්නේෂන් කියන මන්ත්‍රීවරයා එතකොට ඒ මන්ත්‍රීවරයා ගන්නවා ඕච් ගන්නවා මුල්ලි බයික් කාල් වල මෙන්න මේක තමයි ටයිම්ස් පත්‍රයේ තියෙන්නේ ඔව් කියනවා early this week retired supreme court justice cv vigneshwaran visited the place to take an unofficial oath with his supporters gajendra kumar ponnambalam another tamil national politician elected to parliament also visited the occasion මේ මුල්ලි වයිකාල් කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ත්‍රස්තවාදී බිහිසුම සටන් ඇතිවෙච්ච තැන එතන තමයි ත්‍රස්තවාදීන් මිය ගියේ ඒ ත්‍රස්තවාදීන් සටන් කළේ ඊළම සඳහා එතකොට එතන ගිහිල්ලා අන්ඔෆිෂියල් ඕත් එකක් ගන්නවා කියලා කියන්නේ ඒ බෙදුම්වාදී න්‍යාය පත්‍රය තමයි මෙතුමා ඉන්නේ එහෙමනම් ඒකට අනිවාර්යයෙන්ම නිදහසට කරුණු අපි අත්‍යවශ්‍යම ඔහුගෙන් ඇසිය යුතුයි ඒ වගේම තමයි මනුෂ්‍ය දානක් කර්මතුමා කියනවා වගේ අත්‍ය වශයෙන්ම ඔහුගේ ජාතිවාදී ප්‍රකාශ හැන්සාඩ් එකකින් අනිවාර්යයෙන්ම ඉවත් කළ යුතුයි කියන ස්ථාවරය තමයි අපි ඉන්නේ ඒ වගේම තමයි ගජේන්ද්‍ර පොන්නම්බරම් කියන ගරු මන්ත්‍රීවරයා කියනවා අපේ හමුදාව යුද අපරාධ කළා කියලා දෙමළ සමූලහත්ක ඝාතනය කළා කියලා ඒ වගේම තමයි උකිනවා ගෝඨාභය ජනාධිපතිතුමා පෙරදුවේ නැත්තම් යාපනයේ ඡන්ද ලැබුණ නැත්තේ ඒ සමූල ඝාතනය කළා කියලා මම ඕගෙන් අහන්න කැමතියි ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි ගියපාර එක්තරා ජනාධිපතිවරණයකදී මේ යුද්ධය අවසන් වෙලා ටික කාලයක් අන්ට ඉස්සෙල්ලා මේ සමූල ඝාතනය කළායි කියන යුද හමුදාවට නායකත්වය දුන්න සරත් පොන්සේකා යුද ජනාධිපති අපේක්ෂකයා වගේ ඉන්නකොට මොනතරම් විශාල සංඛ්‍යාවක් ඡන්ද ලැබුණාද යාපනයේ ඒක නිසා ඔහුගේ ප්‍රකාශ කවුරුත් ගණන් ගන්නෑ ඔහු කියනවා යුද අපරාධ කළා කියලා හිනියස් ක්‍රයිම්ස් කරා කියලා යුද අපරාධ විශේෂඥ 6 දෙනෙක් සර් ඩෙස්මන්ඩ් සිල්වා සර් ජෙෆ්රි නයිස් ප්‍රොෆෙසර් මයිකල් ක්‍රේන් ප්‍රොෆෙසර් මයිකල් නිව්ටන් රොඩ්නි ඩික්සන් QC and major general john north මේ 6 දෙනාම කියලා දෙනවා අපි කිසිම යුද අපරාධයක් කළේ නැහැ මට තව විනාඩියක් දෙන්න breaking.lk